ඇමර්සන් වැසි වනාන්තරය ලෝකයේ තියෙන සුන්දරතම වැසි වනාන්තරය. නමුත් මේ සුන්දර වැසි වනාන්තරය ඇතුළේ සැඟුණු දුබ්බර කතාවක් තියෙනවා. ඒ තමයි ගිනි තැබීම සහ ලැව් ගිනි. ඔබ දන්නවද 2019 වර්ෂයේදී පමණ ඇමර්සන් වනාන්තරයේ වර්ග සැතපුම් 4000ක ප්‍රමාණය ලැව් ගිනි වලින් විනාශ වුණා. මේ ප්‍රමාණය හරියටම ගත්තොත් ශ්‍රී ලංකාවේ තියෙන මුළු වනාන්තර ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඇත්තටම මේ ඔක්කොම ලැව් ගිනි නෙවෙයි මිනිසුන් විසින් වනාන්තර එලිපෙහෙලි කිරීම සහ ගිනි තැබීම නිසා සිදුණු හානි. මෑත කාලීනව බ්‍රසීල් නව රජය විසින් හඳුන්වා දුන් අනපනත් නිසා මෙම හානිය තවත් වැඩි වෙලා තියෙනවා. මෙම පනත් මගින් වනාන්තර තුල ඉදිකිරි, ගොවිතැන් කටයුතු සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවසර ලබා දී තිබෙනවා. මේ නිසා මිනිසුන් දැවැන්ත වශයෙන් වනාන්තර විනාශ කිරීම, එලි කිරීම, ගිනි තැබීම දැන් දක්නට ලැබෙනවා. මෙම කාරණය ලෝකනායකින්ගේ පව අවධානයට යොමු වුණා. ඇත්තටම ඇමසන් වනාන්තරය කියන්නේ බ්‍රසීලයේ පමණක් නෙවෙයි මුළු ලෝකයටම වටිනා සම්පතක්. ඒක රැක ගැනීම වෙනුවෙන් මිනිසුන් විශාල වශයෙන් ඉදිරිපත් වුණා. ඇමසන් වැසි වනාන්තරය දකුණු ඇමරිකාවේ පිහිටලා තියෙන මිලියන 2කට වඩා වැඩි වර්ග සතුපුම් ප්‍රමාණයක ඉඩකඩක පැතිරුණු විශාල වැසි වනාන්තරයක්. මුළු පෘථිවිය මතම ඇති කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රමාණය තුලනය කිරීමට ලෝකයේ දේශගුණ විපර්යාසයන්ට ඇමසන් වනාන්තරය විශාල වශයෙන් බලපානවා. එකවරකට වාහන 8කින් පිට කරන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කිරීමේ හැකියාවක් මෙම එක ගසකට තිබෙනවා. මිනිසුන් විසින් කර්මාන්ත ශාලාවලින් සහ වාහනවලින් පිට කරන කාබන් ඩයොක්සයිඩ් වලින් 40%ක් වායුගෝලයටද 30%ක් මහ මුහුදට සහ ජලයටද 30%ක් ශාක විසින් අවශෝෂණය කර ගන්නවා. ඇමසන් වැසි වනාන්තරයේ විශේෂ වන්නේ ලෝකයේ වෙනත් කිසිම වැසි වනාන්තරයකින් අවශෝෂණය කර ගන්නවට වඩා වැඩි ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීම නිසා. පරිසරවේදීන් විසින් අනාවැක ඉදිරිපත් කළ තියෙනවා ඉදිරි වර්ෂ කිහිපය තුළ ඇමසන් වැසි වනාන්තරයේ විශාල ප්‍රමාණයක් වැසි වනාන්තර තත්ත්වෙන් මිදී වියලි කනබිම් තත්ත්වයට පත් වේ කියලා. බ්‍රසීලයේ සහ ඇමසන් වනාන්තරය යවට ජනතාව දිගින් දිගටම ඇමසන් වැසි වනාන්තරයට පිහිලි කිරීම ගිනි තැබීම සිදු කරමින් පවතී. ඔබට මේ වීඩියෝ එකේ පැහැදිලිවම පේනවා පසුපසින් තිබෙන්නේ ස්වභාවික වැසි වනාන්තරය. එතකොට ඉදිරිපසින් තියෙන්නේ ගිනි ගැනීමට ලක් වෙලා පසු කාලීනව තන භූමියක් බවට පත් වුණු ප්‍රදේශය. මේ අනුව ඉදිරි කාලය තුළදී ස්වභාවික වනාන්තරින් විශාල ප්‍රමාණයක් තන භූමි බවට පත් වෙන බවට පරිසරවේදීන් මත පල කළ තියෙනවා. මෙහෙම තන භූමි බවට පත් වුණාම තියෙන හානිය තමයි පරිසර සමතුලිතතාව බිඳවැටෙන. නියගේ වැනි තත්ත්වයන් ඇති වෙනවා. ලෝකයේම දේශගුණික තත්ත්වයන් වෙනස් වීමට මේ අනිවාර්යයෙන්ම බලපානවා. වර්තමානයේදී ඇමසන් වැසි වනාන්තරයේ තර්ජන රැසකට මුහුණ දී තිබෙනවා. අනවසර දැවජාවාරම, කැලෑලි පිහිලි කිරීම, ගොවිතැන් කටයුතු ලදා ගැනීම වැනි කරුණු නිසා වනාන්තරයේ එන්න එන්න හීන වෙනවා. පරිසරවේදීන් මත පල කළ තිබෙනවා මේ විදියට තත්ත්වය දිගටම පැවතියහොත් මේ සියවස මැද භාගයේ වන විට ඇමසන් වැසි වනාන්තරය සැවැනා තන භූමියක් බවට පත්වේ කියලා. එහෙම වුණොත් ඒක බලපාන්නේ බ්‍රසීලියට පමණක් නෙමෙයි මුළු ලෝකයේම දේශගුණික විපර්යාස වලට බලපානවා. පසුගිය වසර 20 තුල පමණක් ඇමසන් වනාන්තරයේ සිදු වූ හානිය නිසා මුළු පෘථිවිය මතම උෂ්ණත්වයේ අංශක 3කින් පමණ ඉහළ ගොස් ඇති බව පරිසරවේදීන් මත පල කරනවා. समस्त ලෝකයේම දේශගුණික තත්ත්වයන් තීරණය කරන්න පුළුවන් ප්‍රධාන සාධකයක් වන ඇමසන් වනාන්තරය ආරක්ෂා කර ගැනීම මුළු ලෝකවාසීන්ගේම වගකීමක්.